දෝෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරයක්ක්ෂමතාවේ ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්. ෂ. අදල්ලියන්නේ හාරසිිය හැත්තෑ පස්වැෙනනි ටෙලිවැකය. ඔබ දන්නවා අපේ මේ පාලකින් මතා ක්‍රට හදන්ට කියලා භාවිත කරපු ක්‍රමටිකනේද. දැන් කට පාඩක් බදුගානක මිල වැඩිකරන එක විකුණා දමනක සහනායගන්න එක නේද දැන් මේ දවසුල ජනප්‍රියම කතාව විකුණා දැමීමනේද ඒට විරුද්ධය පක්ෂය වශෙන් දැන්වූන් ක්ඩෑම් දෙකුතුුණක් කෙලියට විල්ල කෑගනවානේද අරක පාඩුුව මේක පාඩුයි කමින් ඔන්න එක කණ්ඩෑමක් විුණාදාන්ට හදන මෙතෙක් මේරටේ คุณna ämu දේالவින් මේ රටට සත්ත පහක ප්‍රෝජනයක් අත්වෙලා නෑ කියලා බයනැතුව කියන්ට පුළුවන් හොඳේ ඒකර හොඳම උදාහරණ මේ ආසන්නම විකුණා දැමීම හරිය හම්බන්තට වරායනේද අපි පහුගේටෙල්ිියකකින් පෙන්නුව හරි හම්බන්තට වරාය හදන්ට ගත්ත නය ප්‍රමාණය ඇමරිකානු ඩොල මිලියන එක්දස් තුන්සේ හැට දෙකයි හොඳේ විකුණුව කියටද විකුණුවේ ඇමරිකාණු ඩොල මිලියන එක් දස් අසුවකට හරිය බික්කේ රනිල් මෛත්‍රී ආණ්ඩුවනේද හැදව මහිදරාජ ප ගල් හදන ගල් විකුණන් ගල් හදන ගල්ල විකුන් වනේද මරු රට ොහමනත්කමන්න දැන් ඔය හබන්තොට රයි අවුදු අනු නමයක් ැනකක් අයිති චීනයට. හොදේ වරාය හදන්ට ගත්ත නයත්තහෙමයි. පොලිය සේම වරිකත්ගෙවන්ට ඕනේ විකුල්ලගත් සල්ලිවලට කරපු දේකුත් නෑ. අඩුගන නයත්ගේ වනෑ. මේ තමයි ඔය රාජ්‍ය දේපල විකුණන්කෑ මේේ කලාවනේද. ඕහකට මරු වචනතීනවා ප්‍රත්ති විිහුවගත කරන ෝ වගේ ලස්සන වචනවලට මවා වෙලා තමයි. තමන්ගේ පාලන කාලය. ගෙවලදාන්ට හොඳ මතකතියාගන්ට තමන්ගේ පාලන කාලේ ගෙවලදාන්ට කොහොම හරි කමන්න ඩොලර් හොයාගන්නන්නේ හරිද ඩොල්ර් හොයා ගන්නන්නේ හොඳේ ඒගේමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොඳටම සූදානම් කෙනෙ කරිය අපූරුටත් දැකම් තියෙන කෙනෙක් පාඩු ලබන ආර්තන ප්‍රතිහෝගත කරන්නට බෙනවා කියලා දැන් ඔහු මත ඇති කීපවතාාවඔප්මකිව් වනේද ආලබලන්ටකු විස්ස විසියක වසරේ ලංකා කනිදල් සංස්ථාව ලංකා විදුරරි බල මන්්ඩලේ ශ්‍රී ලංකන් එයාලයින් යන ආයතනවල මෙහෙයුම් අලාභය රට දළදේශය නිෂ්පාදනයෙන් සියට එකයි දසම හයක්. මේ ආයතන ආණ්ඩුවටත් බරක්. රටටත් බරක්. ජනතාවටත් බරක්. එම නිසා මේවා සාර්ථ්‍ර ගැරීමට අවශ්‍ය ප්‍රතිසංස් කරන හා ප්‍රතිවෝගත්ත කිරීම අප නොපවාමාව කයු දැන් එඇයි එහෙම කියනකුට නාමල් රාජපක්ෂිකන මේ කතාවහන්ටක. රාජ්‍ය දේපොන තවක් කෙනෙක්කේ ොමනාව මත පෞද්ගලි කරය කරනට අපි එකනෑ විදිිශ්ි කරය සීන කර්මත ශාාව පෞද්ගලි කරනන්නේ කිරීම ්‍යය පත්‍රට පහුගේ කාල දාල ිප නව ගොඩටේ රාජක් සහන්ඩුව වෙනස් කරු අපි කතා හට ලක් රත නැවත වතාව. පගලි කනන්නේ කිරීම යාය මත්‍රේ ක්‍රාත්ම කරන්න උත්ක. ඒයි දන්නේ නෑ රනිල් අංකල් තමයි මේ විකුණන්ට හදන්න කියලා නේද. ඒකට අතෝස වන්නේ අපපුොච්චා ඇතුළු ගෝල බාලයෝ රැල කියලත් මේ නාමල් දන්නේනෑ ඇනේද. හරිද බලංගයාම අපිට ප්‍රශ්නයක්තිේවා දැම් මේ තියනි කාගේ ආණ්ඩෝද කියලනේද. නික හිතාගන්ට බෑබෑවගේන්නේ දාණන්්ඩුවකාගද කියලා මේක හරිරනිකා මල්වානයේ ඉඩම ඇති ගේ පොජ්්‍ය වගේ හොඳේ ගේ පොජ්ජන මේේ මාලිකාා පොජ්ජව වගේනේද. ඉඩමත්තේවා?

අයිතිකාරෙක් නැති ඉඩ මක් සහ ගයක් බවට පත්තුනානයක නේද මේක පුදදුම රටක් ලස්සන ඉඩම්වල සුන්දරගෙවල් ඉබේ හදන හදන නවෙේ ඉබේ හැදෙන රටක් නේද දැමියන්ඩුවත්තේ වගේ අයිතිකාරයෙක් නෑවගේ තමයි මේ නාමල්ල මහින්දල රනිල්ල හැසිරේ නෙනේද මල්වානයේ ගේළඟ හැසුරුණා වගේ මයිහොන්දේ ඕ මල්වානේ ගේළඟ ඒ වගේ මයි හරිිය හරියට රටේ ජනතාව එකතුවෙලා රාජ්‍යදේපල විකුණන්කට හදනවගේ තමයි දැම් මේ උන්දල කතා කර ොේ මේ ඉන්නේ මහින්ද රාජපක්ෂල ආරක්್ක හොඳේ මहिන්ද රජපක්ෂල ආරක්ෂකයක්. රජපක්ෂලාව ආරක්ෂා කරන ආරක්ෂකයා රාජපක්ෂල එකතුවෙලා තමන්ගේ ල්ලි වෙනට රට බාර්දීපු කෙන ජනතාව පරදදල ගෙදරයාපු කතාාව වෙනම ැත්තකින් තියන්ටක රනිල්ල මහින්දලා දැන් චන්දේ ළ නිසා ගරට ර ෙහෙ කට හො ග ර ෙත් ට ුණ නක රද්ධ ක් න ම ොම ද ක හිල කිය න්ට ොද ක රජ පක්. මුදල් කියන එක ඇත්තවසේම දැන්මං අලුත් කොමිසමක් පත් කරලා තියෙනවා ඕන ඇකෙන්ට ගිහි ඒ ගැන බලන්න අපි ආණ්ඩු හිට ඇදදි විභා කරලා බැලුව මේ ගැන නඩුදාන්න තියෙනයට නඩු දැම්ම අනික් අය පිළිබඳ සාක්ක්‍ය මොහක්වත් තිබුන් නැහ. ඒ අලුතෙන් කියනවා න දැන් අලුතයෙන් තියනවා අපේ අලුත් කොමිසම කොමිසම කරුණ කරලා වාර්තාකරන්ට කියන්න අපි කවුඩරුවත් ඒතෙන්ට හැගිලි ගහන්ට යන්න. ඒකම කියනවා මේ රටින්. එක්ෙනෙක් දෙන්නෙක් මුදල් එලියට ගෙනහි තියෙන මුදල් නෙේ ඩොලර් මුදල් තමයි මුදල් තමයි ඩොලර් නේද රුපියල් නෙේ හොඳදේ ඒ ඩොලල් ටි කරන්න ආවයි කියලා මේ නය ප්‍රශනය බේරෙන්නේ නැහැ ලුහර්ද. එක පුද්ගලේ දෙන්නෙක් නැත්තන් ලංකාවේ මුදල් ගෙනිච්චාය ගත්ත මුදල් ආපෝවර්ගෙන මේක විසඳන්න පුළුවන් කියලකි වුවත් එක සම්පූර්නා සත්‍යය. ඒ කියන්නේ මේ හොරු අල්ලන්ට බෑ කියන එක නෙනේද. ඇල්ලුවට වැඩක් නැති නිසා ඔන්න ඔහේ කරනවනම් හොරකාම කමක් නෑවගේ අර්ථයක් නේද මේ දිගටම දෙම නින්නේ නේද. ඇ? නිගං අර අර්ුන් හහින්දරන්ගේ ඇට්ටෝම් ගෙදරගේ කතාවක් නේද ඒකම රනිිල්ල මහින්දලා තවලුත් කතාවක් කියන්ට පටගරා මොකද මේකට ඇත්තේ දේශපාල විසදුක් නේල මේේති ආර්ථික ප්‍රශ්නයට හර්ද මේේතිය ආර්ථක ප්‍රශ්නයට ඇතේ දේශාල විුඳදුමක්නේල එකමරු මේ ආර්ථික ප්‍රශ්නය හැද වේ තමුල්ලගේ වැරදි පාලනයේ දූෂනය වංචාව සහ අකාරක්ෂම කම නිසායි. හොඳේ ඒනිසා අනිවාර්යෙන්ම මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්ට නම් ඒප ප්‍රපාතයට මේ රට තල්ලු කරලදාපුූ මේ දේශපාලන නඩේට ආයේ අයේ බලේදීල වැඩක්නෑ කියලා තේරුම්ගන්ට කියලා අදද ටෙලිවැැකිය ඔවන් ඔබට මතක් කරන හොඳේ. ඔහ! මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්නටම නම් නැවත මෙවැනි ප්‍රපාතයකට නොවැට එන්නට නම් අනි වාරෙන්ම ඔව! අනිවායෙන්ම දේශපාලන විසඳුමක් ප්‍රථමයෙන්ම අවශ්‍ය බව රට වැසියල්ලෙස අප තේරුම් ගතයුතුමයි.